සැමදා සමහන් සැමදා සුවෙන් බෝම්බ ප්‍රහාරයන් එල්ල වී හැකි බවට ඉන්දියා බුද්ධි සගයෙකුගෙන් පළවෙනි තොරතුර ලැබෙන්නේ 2019 අප්‍රේල් 4 වෙනිදා ඒ නිලන්ත ජයවර්ධන මහත්මයාට. ඒ වගේම අප්‍රේල් 5 වෙනිදා ප්‍රහාරය එල්ල විය හැකි ස්ථීර දින වකවාන ප්‍රහාරය එල්ල විය හැකි ස්ථාන ඇතුළු සියලු තොරතුරු සහිත තොරතුරක් නැවතත් ලැබෙනවා. මේ සියලුම තොරතුරු පාස්කුවිරිදා ප්‍රහාරයට ඒ කියන්නේ සති 3කට ආසන්න කාලයකට පෙර ලැබිලා තියෙන කොටත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ද ජයවර්ධන මේ ප්‍රහාරය වැළැක්වීමට ගත යුතුව තිබූ පියවර ගැනීමට අපොහොසත් වෙලා තියෙනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන විසින් තමන්ගේ පරිගණකයේ තිබූ රාජ්‍ය ආරක්ෂාවට වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දත්ත මකා දැමුවයි කියන එක ඔහු විසින්ම පිළිගත්තයි කියලා වාර්තා වෙලා තියෙනවා. නිලන්ත ජයවර්ධනගේ පැත්තෙන් සාපරාදී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිෂන් සභාවේ අදහසයි. නිලන්ත ජයවර්ධනට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි. අහිංසක මිනිස්සු 270කගේ පමණ ජීවිතවලට නිලන්ත ජයවර්ධන වගකිව යුතුයි කියන එක පැහැදිලි කාරණයක්. එහෙම තියෙද්දී ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දීලා තියෙන නිර්දේශය ක්‍රියාත්මක නොකර ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා බවට පත් කරන්නට දරන උත්සාහය අපි දැඩි ලෙස හෙළා දකිනවා. ඒ වගේ මේ කරලා තියෙන පත්වීම් වලටත් අපි අපේ දැඩි විරෝධතාවය ප්‍රකාශ කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් සිදු කරමින් සිටින්නේ අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ වගේම පාස්කු ප්‍රහාරයේ පසුපස තිබූ කුමන්ත්‍රණය සැඟවීමේ නින්දා සහගත ක්‍රියාවක් බව පැහැදිලියි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.